ශනෝද්‍රි ප්‍රියසත් සමග කවිදු රීතරම ප්‍රේම වෘතාන්තයක් රාධා කෘෂ්ණට එක් වෙන්න බැරි වුණා. ආදරේ ආදරේමයි. අපූරු හලස්කඩ වේදිකාව මත නැව් ශනුද්‍රි ප්‍රසාද් අපි හොඳ අත්පොසනාදක් ලබා දෙමු. ශනුද්‍රි තාමත් අලංකාරවත් වේදිකාවක් ඔබ මේ මොහොතේ නැව්වා. ඒ ආදරය කියන සංකල්පය හරහා අපිට විස්තර කරන්න මොකද්ද මේ රාධා ක්‍රිෂ්ණා සංකල්පයේ අලුත්ම මුහුණුවරක් ඔබ මේ වේදිකාව මත ගෙන හැරපෑවේ? පොඩ්ඩක් විස්තර කරන්න. ඔබද සංකල්පය ආවේ? ඔව්. මුලින්ම කියනවනේ කන්සෙප්ට් එක ඔක්කොම කවිදුගේ තමයි. ඇතරම ගොඩක් දෙනෙක් දන්නේ රාධා ක්‍රිෂ්ණ කිව්වම එදෙන ආදරවන්ත යුවල ආදර යුවලක් පෙම් යුවලක්. ඉතින් ගොඩක් අය ඒ දෙදවලට වඳිනවා. නමුත් බොහොම ටික දෙනයි දන්නේ
ඒ දෙන්න වෙන් වුණ බව අතරම රාධා නෙමෙයි ක්‍රිෂ්ණව කසාද බඳින වෙනත් කාන්තාවක් ඉතින් ඒ සිද්ධිය තුලින් රාධා ඒ තියෙන විලාපය තමයි පෙන්වන්න ඕනේ හරිම ලස්සනයි මම දැනෙන විගස්සා වේදිකාවක ඉන්නවා කියලා මොහොතකට අමතක වුණා मंडले बंदने न्यूट्रल न्यूट्रल गोलवेला බලාපොරොත්තු වුණා මේ මේ ප්‍රමිතිය හැමදාම මං ඉස්සල්ලා ටිකේ දැක දැක මොන මොනවා හරිම කිව්වේ මෙතනට මේ මෙගා ස්ටාර්ස් ගේන්න ඕනේ නිසා ශනුද්‍රිගේ මම වැඩිපුරම ශනුද්‍රිගට මං හිතන කතා කරලත් නැහැ මොකද මං මුලේ ඉඳලා දැක්ක එයා මේකට ඕන කරන මාර්ගය තෝරගෙන ගියා කවුරු හරි කෙනෙක් මාර්ගය තෝරගත්තට පස්සේ අනිත් කට්ටිය උනාට ඇඟිලි ගහන්න ඕනෙත් නැහැ शनुद्रि की कार्यभारे हरियट मंदगा फेलूगे वार हमें यागे तले मेन्टेन करता वटना मट शनुद्रि अतर भयाक सूप किला मे सतट වචන වලට පෙරලන්න බැරි තරම් අලංකාරයක් මෙතන දිනුනා ශනුද්‍ර ඉස්සෙල්ලාම කියන්න ඕන ඔබ අපේ සිනමාවට අපේ රංගන ලෝකයට අලුත්ම ආලෝකයක් දෙන විදිහේ තත්වයකට පරිවර්තනය වෙමින් තියෙනවා මේ තරම් මේ නර්තනයේ හොඳයි මම මේකේ ඕගොල්ලෝ ප්ලේ කරපු මේ ඩිස්ප්ලේ කරපු එක එක නර්තනමය විශේෂත්වයන් ගැන කතා කරනවට වඩා ඒ වත්ත වශයෙන්ම තිබුණා ඔබ දෙදෙනාගේ අර බමර වලල්ල වුණත් මං හිතන්නේ තුන් වතාවක්ද කොහෙද ගියා වේදිකාව වටේ ලේසි කටයුතු නෙමෙයි ඒ ස්කිල්ස් පැත්තට වැඩිය මේකේ ඉමෝෂනල් පැත්ත තමයි ඊටාම තදින් එන්නේ ඒක ඔබේ නර්තනය තුල ඒක මතු කරගත්ත ආකාරය ඇත්තටම මේ දැන් බලන්න මම අර ඉස්සෙල්ලා සඳහන් කරපු දෙයක් තිබුණා නර්තනය තුලින් ඔබ කියන්න හදන තේමාව පැහැදිලිව ප්‍රේක්ෂකයාට දැනවෙනවද කියන එක දැන් මේකේ වචනයක්වත් අවශ්‍ය නැහැ මේ නර්තනය තුල අපි දැක්ක සම්පූර්ණයෙන්ම මේ රාධා ක්‍රිෂ්ණ කතාව වුණ හැටි අපි කලිඳු ගංගා තීරේ ඉන්නා වගේ තමයි අපිට මතක් වුනේ බින්දා වනේ කලිඳු ගංගා තීරේ ඉතින් ඒ තරම් අලංකාරයට ඒක ඉදිරිපත් කළා මොකද මම කිව්වේ ඒ ඉමෝෂන්ස් වලින් ඔයාගේ නර්තනයේ උපරිම අරගෙන ඒ ඒක තුලට කවාගත්ත ඉමෝෂන්ස් වලින් තාමත්ම ප්‍රබලව ඔබගේ නර්තන හැකියාව මතු කරගත්තා විශේෂයෙන්ම මම කතා කරන්න කැමතියි මේ ප්‍රේම වියෝගයෙන් ප්‍රේම විරහයෙන් පස්සේ ඔබ ප්‍රේම වියරුවකට වැටෙනවා. ඒ සින්දූර ආලේපකලේ නැති නිසා ඒ සින්දූර ඒ බඳුන විසි කරලා ඒකෙන් මවාගත්ත එක තුල ඔබ ඇත්තට මේ වියරුව ඉතාම ප්‍රබල ලෙස නිරූපණය කළා. परंपरा दक्ष रंगन
විකාශාස් වේදිකාවට පොඩ්ඩක් සපෝට් එකක් වෙනවා නේද අනිවාර්යයෙන්ම. එතකොට නර්තනය ඇහිලිම නැති වුණත් ඒක අනිවාර්යයෙන්ම දෙක කලවම් වෙලා යනකොට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මොකද ඡන්න විජේවර්ධන මහත්මයාට අපිට වැඩි කතා කරන්න බෑ. ඉක්මනටම යන්න ඕනේ. මොකද බලාගෙන ඉන්නවා මට චාන්ස් එක දෙනකන්. ඡන්න විජේවර්ධන මහත්මයා ඔන්න ෆයිනලි ඉට්ස් අප් ටු යූ. ඕකේ ඕවර් ටු යූ. ෆයිනලි මේ අර කිව්වත් වගේම දෙපාරක් බලන් හිතෙනවා. මොකද පළවෙනි පාර මදි මේ ඔළුවට දාගත්තේ. ඉතාම සුන්දරයි. අපි මම හිතන්නේ අපි සියලු දෙනාගේම හෘද ස්පන්දනය සම්පූර්ණයෙන් වෙනස් කරා. මුළු ඔඩියන්ස් එකම මේ ශබ්ද වල හිටිය එක දැනිලා ඇති ඔයගලන්ට. ඒගොල්ලන්ගේ කුස්මේ ඇවිල්ලා ඇති ඔයගලන්ට. මෙතන මේ ස්මූත්නස් එක රිදම් එකයි සියලු දේමල් ඉතාම ලස්සනට ඔය දෙදෙනා කරා. ඒ කියන්නේ ප්‍රැක්ටිස් ඉස් ගුඩ්, ට්‍රේනින් ඉස් ගුඩ්. कॉन्फिडेंस एक आवे हिंदाई एक ए वागे में वागे लोकुम स्किल ले का मंग हैम विलम की ना वागे वागे ब्यूटी एक वाई कैन स्कोर करना आपका मान वे दे दे ना राधा कृष्णा के ना स्टैचू के अतुलट की हिला स्टैचू के लिए था So it's beautiful, harima lassanai, smoothness ekara karichche ek e rhythm ekeme me music rhythm ekemai karakune. These are very plus points. හරි ඉතින් හොඳ ෆීඩ්බැක් එකක් හම්බුණා ශනුද්‍රී අපි යමු නේද ලකුණු වලට ෆීඩ්බැක් එක වගේම ලකුණුත් අපිට තේරවද කියලා අපි බලමු. ඉතින් මුලින්ම අපි දිල්හානි ඒකනායක මහත්මියට වචන නැතුව ගියා කිව්වනේ. ඇයිගෙම හමු ලකුණු කොච්චරක් ලැබෙනවද කියලා වචන නැතිව යන එකකට කොහොමද ලකුණුද ලබා දෙන්නේ කියලා අපි බලමු. දිල්හානි ඒකනායක මහත්මිය ලබා දෙනවා ලකුණු 10ක්. රවින්ද්‍රන්දි මහත්මයා ඔබ හිතන්නවත් දෙයක් නෑ. ඉතින්වත් දෙයක් නෑ ලකුණු 10ක් ලබා දෙනවා ප්‍රින්සස්ගේ මාතා ශාන්ති විජේවර්ධන මහත්මිය. ඒ හස්ත පුත්‍රාවේ කියවෙන්නේ ලකුණු 10යි කියන්නේ. අනේ මොකද මේ ඔයාට පුළුවන් අනාගතේ තීරණය කරන්න මම හිතේ ලකුණු 10ක් කියලා. මට මගේ මූණ බලාගෙන කියන්න මට මොනවද වෙන්නේ කියලා. ඒක එනකොට මම දන්නවා. හොඳයි අනුවස්. අපේ ආදරණීය ගෞරවනීය විනිශ්චය මණ්ඩලය තමන්ගේ සම්පූර්ණ ලකුණු ලබා දෙනවා ශනුද්‍රි ප්‍රියසාත්ගේ නර්තනය වෙනුවෙන්. ඉතින් 70 ආදරණීය ප්‍රේක්ෂක ඔබාතේ ඔබට පුළුවන් ඔවුන් දෙදෙනා ඉදිරියෙන් ඉදිරියට ගෙනියන්නට ඒ 70 යොදා ගනිමින් ඔබ දන්නවා දැන්ටපත් කළ යුත්තේ කොමක්ද කියලා SMS මනාප පළ කිරීම මේ මොහොතේ ඉඳන් බදාදා උදෑසන 9 වෙනතුරු ශනුද්‍රි අමතන්න ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයි. I think අපි නර්තනයෙන් තුලින් ඔගොල්ලෝ රාධා ක්‍රිෂ්ණා කියන ආදර කතාව දැක්කනම් අපි දෙන්නට අනිවාර්යයෙන්ම හැකිතාක් SMS කරන්න HM his තැනක් SP කියලා 77 66ට හැකිතාක් SMS කරන්න.